ඉතින් ඔන්න අදත් ඉස්සෙල්ලම ආදරණීය ඔයාලට සුබ දවසක් වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න දැන් ඔයාලා හිතනවා ඇති අපි මේ තුන්දෙනාම කොහෙද යන්න කියලා. ඉතින් ගෙදරට බඩු වගේකුත් ගේන්න තිබ්බා. ඒත් එක මමයි බබයිත් හිතුවා චුට්ටක් කැවිඳලා ආවොත් හොඳයි කියලා. ඉතින් ඔන්න අපි දැන් යනවා. ඉතින් අපි දැන් ගීල්ස් එකටත් ආව බඩට ගන්න කියලා. ඉතින් අපි දැන් එන්න තමයි හදන්නේ. ඉතින් ඒ එන්න හදනකොටම ගොඩක් මිනිස්සුන්ගේ අතේ ලස්සන වෙසක් ඕඩු තිබ්බා. ඉතින් අපි යාළුවගෙන් ඇහුවා ඒවා කොහෙද තියෙන්නේ කියලා. ඔන්න මෙතන තමයි තියෙන්නේ කිව්වා. ඉතින් මං හිතන් හිටියේ මේ සැරේ වෙසක් ඕඩු හදන්න කියලානේ. ඒ වුණාට මේ ලස්සන වෙසක් ඕඩු දැක්කම මට ඒක ගන්න ඕන කියලා හිතුණා. ඉතින් මං හිතන් හිටියා කොහොම හරි අපේ චූටි පැටියට වෙසක් ඕඩුවක් හදනවා පෙන්වන්න. ඒ වුණාට මට මේ සැරේ නම් වෙසක් ඕඩු හදාගන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්ද තමයි මට වෙසක් ඕඩු හදන්න බැරි වුණු දෙවැනි අවුරුද්ද. පළවෙනි එක තමයි ඔලෙවල් කාලෙදි. ඉතින් ඔලෙවල් කාලෙදිත් මං වෙසක් ඕඩුවක් හැදුවේ නැහැ. ඒ වුණාට මං හිතන් ඉන්නවා චූටි පැටියට කොහොම හරි වෙසක් ඕඩුවක් හදලා පෙන්වන්න. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපි ලස්සන වෙසක් කෝඩු හතරක් ගත්තේ. ඔන්න ඉතින් අපි දැන් ගෙදරත් ආවා. ඉතින් ගෙදර ඇවිල්ලා ඇඟ සෝදලා කාලා අපි තුන්දෙනාම හවස චුට්ටක් එළියට ආවා. එදා ඉතින් කාලගුණයට කිව්වේ හයියෙන් වහිනවා කියලානේ. අපිත් ඉතින් මේ වැස්සෙනකල් තමයි බලන් හිටියේ. ඒ වුණාට එදා වැස්සෙනක් නැහැ. මේ විදිහට අහස කළු කරලා තමයි තිබ්බේ. අපේ චූටි පැටියව තාත්තිත් එක්ක හුරතල් වෙන විදිය. ඉතින් මේ ළඟකෙදිඳලා අපේ චූටි පැටියට තාත්ති නැතුවම බැහැ. ඔය විදියට තාත්තිත් එක්කම තමයි ඉන්නේ. ඉතින් මට හිතනවා කොහොමද දුවල තාත්තිලට යන ආදරේ එය නිසා වෙන්න ඇති කියලා. ඉතින් ඔන්නම බබා නිදි කරලා මේ ලෑස්ති වෙන්න කප් කේක් ටිකක් හදන්න කියලා. ඉතින් බබා මගේ කප් කේක් ඉල්ල ඉල්ල තමයි මේ දවස්වල හිටියේ. මට හිතුණා අද හදලා දෙන්න ඕන කියලා. ඔන්න ඉතින් මං ඉස්සෙල්ලම මිශ්‍රණේ නම් හදාගත්තා. ඒක හදාගන්න ඕන කෙනෙක් දන්නවනේ පිටිවලට. ඉතින් මං චුට්ටක් මේ මිශ්‍රණය හදාගත්ත විදියත් කියන්න. මේ මං හදන විදිය. ඉතින් මං ඉස්සෙල්ලම බිත්තරයට මාජරින් දාලා හොඳට කලවම් කරා. ඒකට සීනි ටිකකුත් දැම්ම. ඊළඟට පාම් පිටියකට බේකින් පවුඩර් ටිකක් දාලා චුට්ටක් කලවම් කරලා ඒ ටිකත් ඒකටම දාලා අනාගත්තා. ඊට පස්සේ මම ඒකට බබාගේ කිරිපිටි ටිකකුත් එකතු කරා. ඉතින් ඒ බබාගේ කිරිපිටි එක මං ඇල්වතුරෙන් අරලා තමයි එකතු කරේ. ඔන්න ඔය විදිහට තමයි මං ඉතින් මේ මිශ්‍රණය හදාගත්තේ. දැන් ඉතින් ඔයාලා බලනවා ඇතිනේ බබාගේ කිරිපිටි කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම අපේ චූටි පැටියා කලින් කිරි බිව්වේ නැහැනේ. කිරි කියන්නේ කිරිපිටි. ඉතින් මං හිතනවා දැන් මගේ කිරි අඩුයි කියලා. ඒ නිසා මට හිතුණා බබාට කිරිපිටි එකක් දුන්නොත් හොඳයි කියලා. ඒත් ඉතින් ඒකේ බිව්වේ තාම එකම එක සැරයයි. ඉතින් ඒකත් ඔන්න මේ සැරේ විසි කරන්න වෙයිද දන්නේ නැහැ.
ඉතින් මම ඔයාලගෙන් අහන්න කැමතියි ඇත්තටම ඔයාලා චූටි පැටියට කොහොමද කිරිපිට පුරුදු කරේ කියලා. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකකුත් දාන්න. මොකද මට බබාට කිරිපිටියක පුරුදු කරගන්න ඕන නිසා. එයා එක බොන්නම කැමති නැහැ. ඔන්න ඉතින් මේ තියෙන මං හදපු කප් කේක් ටික. මං ඒක හැමදාම වගේ සෙල්සියස් සංචක 170ට විනාඩි 30ක් විතර තමයි බේක් කරගත්තේ. ඔන්න ඉතින් අද තවත් දවසක්. ඉතින් මට මේ මාසේ දෙවෙනිදට තමයි යන්න තිබ්බේ මගේ EPF ෆෝම් එක බාර දෙන්න. ඉතින් මාත් හත්තේ දැන් ඔන්න ඒකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං ආයෙත් කිව්ව නිවාඩුවක් දාලා බබාව චුට්ටක් බලා ගන්න කියලා. ඉතින් ඔන්න යන්න කලින් අපි වාහනේට පෙට්‍රල් ටිකකුත් ගහගත්තා. ඔන්න ඉතින් දැන් ගම්පහ පාරටත් හැරෙව්වා. ඉතින් අපේ එන්න පැත්ත අනුව අපිට මේ EPF ෆෝම් බාර දෙන්න යන්න තියෙන ගම්කහ කම්කරු කාර්යාලයට. හැබැයි ඉතින් ඔයාලා යනවනම් 19:50ට කෝල් එකක් දීලා දිනයක් වෙන් කරගෙන තමයි යන්න ඕනේ. නැත්නම් එයාලා අපේ ෆෝම් බාර ගන්න නැහැ. ඉතින් ඔන්න දැන් මමයි තාත්තයි මෙතනට ආවා. ඉතින් මගේ වෙලාව තිබ්බේ හවස 1:25. අපි අපේ වෙලාව වෙනකල් ඉන්න ඕනේ. එතකොට තමයි එයාලා අපේ ෆෝම් බාර ගන්න. ඉතින් මම මේ EPF එකට ඉල්ලුම් කරේ බැඳලා අවුරුදු 5ක් ඇතුළත ගන්න පුළුවන් කියනවනේ. අන්න ඒ පදනම මත තමයි මම මේ EPF එක ගන්න හදන්නේ. ඉතින් එදා එක හොඳට කෙරුණා. ඉතින් ඔන්නද තවත් දවසක්. ඉතින් මේ මාසේ දෙවෙනිදා මම ගම්පහ ගියත් මං ගියේ ගොඩාක් අමාරුවෙන්. ඒකට හේතුව තමයි මගේ දකුණු පැත්තේ ඇහ ගොඩක් රත් වෙලා තිබ්බා. ඉතින් රතු වුණාට මට ඒක ගොඩක් කැකෙව්වා, ගොඩක් රිදුණා. ඒ නිසා තාත්තා කිව්වා අපි අයිසර්ජන් කෙනෙකුට පෙන්නලා බලමු කියලා. ඔන්න ඉතින් මම දැන් මේ යන්නේ ඩොක්ටර් ඉන්නවද කියලා බලන්න. ඩොක්ටර් නම් ඉන්නවා. ඉතින් මම නර්ස්ට කිව්වා ඉක්මනින්ම චිට්ටකක් දාගෙන එන්නම් කියලා. ඉතින් මම මෙතනදී චුට්ටක් EPF ෆෝම් එක ගැන කියන්නම්. ඔයාලා හරියටම EPF එක ගන්න යනවා නම් ඒ ෆෝම් ටික හරියට හදාගෙන යන්න. නැත්තම් ඔයාලට ආයෙ දවසක එන්න වෙනවා. එතකොට ආයෙත් දිනයක් වෙන් කරගන්න ඕනේ. ඒ වගේම වෙලාවක් වෙන් කරගන්නත් ඕනේ. ඉතින් එතකොට තවත් කල් යනවා. ඒ වගේම මේ ෆෝම් එක පුරවලා මාස 6ක් ඇතුළත බාර දෙන්නත් ඕනේ. නැත්තම් එයාලා ඒක ගන්නෙත් නැහැ. ඉතින් ඔයාලා විවාහ පදනම් මත මේ EPF එක ගන්නවා නම් අනිවාර්යයෙන්ම විවාහ සහතිකේ කොමසාරිස්ගෙන් අත්සන් කරගෙනම යන්න ඕනේ. නැත්තම් ඔයාලා ආපහු ඒක අත්සන් කරගෙන එන්න කියනවා. ඉතින් ඒ වගේම ඔයාලට තියෙන B කාඩ් ඒ වගේ ඔක්කොම ඩොකියුමන්ට් එක ගෙනියන්න. ඉතින් මගේ B කාඩ් දෙක නැති වෙලා. ඉතින් හෙව්වා හම්බුනේ නැහැ. මං හිතුවා එදා තාපව හැරලා එන්න තමයි වෙන්නේ කියලා. ඒ වුණාට තාත්තා යාලගෙන් ඇහුවා B කාඩ් දෙක නැතුව මොකද කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට යාලා කිව්වා සමහර වෙලාවට ඒක කම්පියුටරයිස් වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් මම මගේ වාසනාවට ඒක කම්පියුටරේ තිබ්බා. ඉතින් ඒ නිසා මගේ ෆෝන් එක එදා යාලා බාරගත්තා. ඒ නිසා සමහර වෙලාවට මේ කාඩ් එක නැති වුණත් අපිට මේ VPF මුදල් ගන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් මගේ අංකයනකල් තමයි මේ ඉන්නේ. මට ඩොක්ටර් ළඟට යද්දිලා කැමරා ඔන් කරගෙන යන්න අමතකුණා. මේ ඉතින් මම බෙහෙත් අරගෙන තමයි ආවේ. ඉතින් ඩොක්ටර්ට පෙන්නුවම ඩොක්ටර් කිව්වේ මගේ ඇහැට ලොකු ජර්ම් එකක් ගෙහින් කියලා. ඉතින් ඩොක්ටර් ඇහැට දාන්න අයි ඩ්‍රොප් එකකුත් දුන්නා. ඒක සතියක් දාන්න කියලාත් කිව්වා. ඔන්න ඉතින් ඔහම තමයි මගේ ඒ දවස් ටික ගෙවුනේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකට ආදරණීය ඔයාලා කැමතියි කියලා. ඉතින් මාව අහන් හිටියේ බලන් හිටියේ ඔයාලා හැමෝටම ස්තුතියි.